සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදීත් රාවණ ක්‍රියේෂන් මගින් සුවිශේෂී කරුණක් සුවිශේෂී කාරණාවක් හෙළිදරව් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අද දවසේදීත් සුවිශේෂී චරිතයන් ඔබට හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. මේ මා පවසන කාරණාව සැබවින්ම ආන්දෝලනාත්මක වෙයි. ලෝකයේ බොහොම සුළු පිරිසක් විසින් ප්‍රකාශිත කාරණාවක් ගැන තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒ මොකක්වත් නෙමේ වර්තමානයේ ව්‍යසන තත්ත්වයක් ඇති වෙලා තියෙන මුළු ලෝකෙටම ලංකාවත් ඇතුළු සමස්ත රටවල් වලින් 98%ක් පමණ මෙම වෛරසයට ගොදුරු වී අවසන්. ඒ නිසාම අද දවසේදී ඒ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මගේ අතේ මේ මොහොතේ ජංගම දුරකථනය තිබෙනවා. මේ ජංගම දුරකථනය හරහා මම යම්කිසි අනාවැකියක් පළ කරනවා. සමාවෙන යම් අනාවැකියක් පවසනවා, පළ කරපු අනාවැකියක්. ඉතින් එහිදී ඔබ තීරණයකට පැමිණීමට හැකියාව ඉඩ අවකාශයේ තිබෙනවා මේ කාරණාවෙන් පසුව. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ Due to terrible communicable unidentified disease, there is a high probability of a large human population that can be affected in the near future. කියලා තියෙනවා මේ කාරණාව ඉදිරිපත් වෙලා තියෙන්නේ අන්තර්ජාලයේදී දකින්න ලැබෙන්නේ 2014 හතරවෙනි මාසේ 30, ඒ වගේම 2012 පළවෙනි මාසේ 15 වෙනිදා සඳහන් වෙච්ච විද්‍යුත් තැපැල් මාර්ගෙන් ඊමේල් මාර්ගෙන් අපිට දැනගන්නට ලැබුණු තවත් අනාවැකියක් තිබෙනවා. එහිදී ඉතාමත් පැහැදිලිව යම්කිසි කෙනෙක්ගේ නමක් සඳහන් වෙලා එය ප්‍රකාශ කරලා කියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. From unknown diseases, so many lives will be destroyed. From unknown diseases, so many lives will be destroyed. ඒ කියන්නේ මේ කාරණා දෙකම ගත්තම ඉතාමත් පැහැදිලිවම සඳහන් වෙනවා මේ අනාවැකිය කියලා තිබෙන්නේ බෝවන රෝගයක් ගැන. කවුද මේ කියලා තියෙන්නේ? මයිකල් නෙස්ට්‍රොඩාමස් නැහැ, බාබා වෙන්ගා නැහැ. ඔවුනුත් ප්‍රකාශ කරා මේ ලෝකයේ හම්බෙන මේ අනාවැකිය පළ කරපු තුන්වෙනියා කවුරුත් නෙමෙයි. මේ තමයි ශාස්ත්‍රාචාරිණි ගංගා සුදර්ශනි, ස්පිරිචුවල් ප්‍රිඩික්ෂනිස්ට් ගංගා සුදර්ශනි ප්‍රිඩික්ටඩ් ෆ්‍රොම් අන්නෝවන් ඩිසීසස් සෝ මෙනි ලයිෆ්ස් විල් බී ඩිස්ට්‍රොයිඩ්. ඉතින් මේම පූර්විකාව කරගනිමින් අද දවසේදී අපි කතා බහ ආරම්භ කරනවා. සුබ දවසක් ඔබතුමියට. අයබෝවන්, සුබ දවසක්. ඔව්, සැබවින්ම අද දවසේදී සුවිශේෂී, ලංකාවට සුවිශේෂී. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ මාතෘකාව ඔබට වඩා වැඩියෙන් ඉදිරිපත් කරමින් කරුණු ප්‍රකාශ කරන්න. නමුත් මෙහිති විශේෂත්වය මෑණියනේ 2012දීත් 2014දීත් ඔබතුමිය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා යම් කිසි ආකාරයේ වසංගත තත්ත්වයක්, ලෙඩ රෝග තත්ත්වයක් බොහෝ රට රාජ්‍යයන් වලට පැතිරලා ජීවිත හානියට පත් වෙනවා, ජීවිත විනාශයට පත් වෙනවා කියලා. එහෙනම් දැන් ඔබතුමිය අනිවාර්යයෙන්ම කතා කළ යුතු හොරාවයි. මං මීට කලින් ප්‍රකාශ කරලා තිබ්බා මේ වගේ 2020 ආරම්භයේ, කියන්නේ සතවර්ෂයක් අවසානයේදී මුලින්ම එන සතවර්ෂයේ ඉතාමත්ම අයහපත් කාල හොරාවක් සිද්ධ වෙන්නේ කියලා, මේ වගේ දරුණු ලෙඩ රෝග සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ මගේ මතකයේ තිබිලා මගේ පරණ වෙබ් අඩවියේ, දැන් ඒ වෙබ් අඩවිය අක්‍රිය වෙලා තියෙන්නේ, මං මගේ කාර්යාලේ කටයුතු කාරණා කරන ළමයින්ට කිව්වා මේක සොයලා බලන්න කියලා. ඊට පස්සේ සොයලා බල තමයි ඉදිරිපත් කරේ. නිසා ඒ කාරණාව මං සාක්ෂි සහිතව තමයි යමක් කියන්නේ. අනාවැකියක් වුණත් පළ කරන්නේ මම, සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වුණාට පස්සේ ඒකට සාක්ෂි සහිතව තමයි මං ඔප්පු කරන්නේ. ඉතින් එදා මම කිව්වේ මම දැකපු බෝ වෙන රෝගයක් සම්බන්ධව තමයි. ඊට පස්සේ මට අද උදේ බොහොම වියතුන් කීප දෙනෙක් මං පුජ්‍යලික ආශ්‍රය කරන මට කතා කරලා කියලා තියෙනවා, මෑණියනි ඔබතුමිය අපිට මේවා කිව්වා, අපි මේවා යාළු අතර බෙදාගත්තට කමක් නැද්ද කියලා. ඊට පස්සේ මං කිව්වා කමක් නැහැ නෑ, අපිට පෞද්ගලිකවම ඔබතුමිය හම්බ වෙන්නාම අපිට මේ විදිහට කිව්වා මේ වගේ විනාශකාරී තත්ත්වයන් 2020දී උදා වෙනවා, හිතාගන්න බෑ, දරුණු ලෙඩ රෝගයක් පැතිරී යනවා කියලා. අපිට ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් මගේ යාළු මිත්‍රයන් අතර මේ දේ කියන්නද කියලා. ඊට පස්සේ මං කිව්වා කමක් නැහැ ඒක කියන්න. එහෙම කියලා ඊට පස්සේ තමයි මං අන්තර්ජාලයේ බැලුවේ. බැලුවට පස්සේ ඒක තියෙනවා. ඒ නිසා තමයි මං ඇත්තටම ඒ ඉදිරිපත් කරේ බොහොම දෙනෙක් කියපු කාරණාවට පිළිතුරක් වශයෙන්.
ඔබතුමිය කිව්වා ඔබතුමියගේ බෙබඩවේ යම්කිසි ආකාරයක අකර්මණ්‍ය වෙලා තිබුණ ඊට පස්සේ මේ ඊමේල් හරහා විදුලි තැපැල් හරහා යොමු කරපු දෙයක් ඊට පස්සේ අපි අපිත් ඒ සොයා බැලුවා මොකද්ද මේක ඇත්ත නැත්ද ඔබට යම් දෙයක් ඉදිරිපත් කරනකොට එහි සත්‍යතාවයක් කියලා දෙයක් තියෙන්න ඕනේ අපි ඒ කියන්නේ මැනිනේ නාලිකාවක් YouTube නාලිකාවක් හෝ මොන යම් හෝ channel එකක් කරන පළියට අපිට ඒ කියන්නේ ඔබතුමිය පුම්බා දැක්වීමටවත් තවත් කෙනෙකු පුම්බා දැක්වීමට අවශ්‍යතාවය නෙමෙයි ඔබය තේරුම් ගන්න ඕනේ අපි මේ කතා කරන්නේ channel එකක් විදිහට මෙතන අපිට ජාතික මෙහෙවරක් තියෙනවා බොරු කියන්න බෑ මුදල් හම්බ කරන්න අවශ්‍යතාවයකුත් නෙමෙයි මේ තියෙන්නේ මෙහිදී ඇත්ත මිනිස්සු ව්‍යසනයකට පත් වෙලා තිබෙන්නේ මෙතනදී අපි නමුත් අපිට මේක ඇත්තටම යම් කිසි ගෞරවයක් මොකද මයිකල් නිස්ටුරාමස් මහත්මයා ඊට පස්සේ බාබා වැන්ගා මහත්මියට පසුව මේ අනාවැකිය ගැන මෙහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ ලංකාවේ කෙනෙක් මේක අපිට වටිනවා ආයි මම කිව්වොත් මේ මේකේ තියෙන due to terrible communicable unidentified diseases unidentified diseases there is a high probability of a large human population large human population කියන වචනේ මේ ඉතාමත් පැහැදිලිව මෙහි සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඉතින් මේ 2014 සහ 2012 වර්ෂයන්වලදී තමයි මේ කාරණාව දැකලා තියෙන්නේ. මෑණියනේ අපි තවදුරටත් කතා කරමු. මම අර කලින් කියපු නම්ගම් එක්ක බොහෝ දෙදෙනෙක් සමය බොහෝ අය නෙමෙයි දෙදෙනෙක් අනාමයක ප්‍රකාශ කරලා තිනවා. ඒහා සම්බන්ධව ඔබතුමිය ලංකාවට ඇත්තම ලංකාවෙන් යම්කිසි තත්වයකින් තිබ්බා කියලා අපිට හිතෙනවා. ඇත්තටම මම ප්‍රසිද්ධ වෙන්න අනාවැකි කිව්වේ නෑ කියන කෙනෙකුත් නෙමෙයි. නමුත් මම දකින දේ තමයි මම එදා කිව්වේ මම විශේෂයෙන්ම මේ අනාවැකි විශේෂයෙන් පළ කරන්න පටන් ගත්තේ 2011 බොහොම දෙනෙක් බය වුණා 2012 ලෝක විනාශය වෙනවා කියලා. ඒ අතරේදී මම විශ්ව සමග සහසම්බන්ධ වෙනකොට මම දකින දැකපු දේවල් තමයි ඔය විදිහට මම අන්තර්ගත කරලා තිබ්බි කවදා හෝ දිනක යම් පිරිසකට දැනගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් කොරෝනා වගේ දුර විතරක් නෙමෙයි ඉදිරියේදී බොහොම දරුණු හිතාගන්න බැරි ආකාරයේ උවදුරු සිද්ධ වෙන්න තියෙන බව මේ මොහොතෙත් මට පෙනිලා යනවා මම කියනවා ඉදේ ඒ නිසා තම තමන් ප්‍රවේශම් විය යුතුයි මේ ලෙඩයම වෙනත් රෝගවලට පරිවර්තනය වෙලා බොහෝ මිනිස් හානි සිද්ධ වෙන බවක් මට පෙන්වුම් කරනවා ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයාගෙන ඉතාමත් ප්‍රවේශමින් මේ රෝගය මේ ආකාරයෙන් දුරංකරන්ඩ සියලු දෙනාම සිහියට තබා ගන්න එක ඉතාමත් හොඳයි කියන එක තමයි මට මේ අවස්ථාවෙත් කියන්න තියෙන්නේ. ඔබතුමිය කිව්වා මෑණියනේ තවත් වදුරු වෙන්න තියෙනවා කිව්වා. වදුරු කියලා කිව්වේ තවත් වසංගත තත්ත්වෙන්ද මොන වගේ දෙයක්ද මේවද පැහැදිලි කරොත් එහෙම? ඔව් ඇත්තටම වසංගත තත්ත්වයක් උදා වෙනවා. පාචනය වැනි රෝගයකින් බොහෝ කුඩා දරුවන්ට ජීවිත හානි වෙන බවක් මට පෙන්නුම් කරනවා. ඒ වගේම නැවතත් සතුන්ගෙන් ඇතිවෙන විෂ බීජයක් කුරුල්ලන් ආශ්‍රිතව සුරතල් සතුන් ආශ්‍රිතව ඇතිවෙන විෂ බීජයකින් නැවතත් ඔය වැනි රෝගාකාර තත්ත්වයන් ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සුරතල් සතුන් හදන සියලු දෙනා නිසියාකාර වුන්ට වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ඒ වගේ දේවල් තමන්ගේ සතාට සීපාවට පවා වෛද්‍ය වරුන්ගේ උපදෙස් මත හදා ගන්න එක බොහොමත් යහපත් කියන එක මට මේ අවස්ථාවේ කියන්න පුළුවන්. තවත් අනාරකයක් ඔබට මේ වැඩසටහන මගින් එළි දකින්න ඒ තමයි ඔබ නිවසේ ඇති කරන සුරතල් සතුන් මාර්ගයේ විශේෂයෙන්ම කුරුල්ලන් එයාගේම අපි යමුකෝ බලඩොල් පූස් ඒ කියන්නේ මේ වගේ සුරතල් වල්ලවන් සතුන් සුනකයන් ආදී විවිධ ආරාවන් මේ වගේ ඇති කරනවනේ නොඑක නොඑක ආකාර ඔය ඒ සත්වයන් මාර්ගිනුත් ඉදිරි කාලයේදී වසංගත තත්ත්වයක් රෝගී තත්ත්වයක් ජනතාවට වැළඳෙන්න નિયમિતයි කියලා තමයි ගංගාසුකර ශ්‍රී මෑණියන් විසින් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරේ. ඉතින් ඇත්තටම අද දවසේදී අපි බලාපොරොත්තු වුණේ ඉතාමත් පැහැදිලිවම මේ 2012 සහ 2014 ගංගා මෑණියන් විසින් අන්තර්ජාලයට උදාහරණ ලද්දා වූ විද්‍යුත් ඊමේල් තාක්ෂණය මගින් විවිධය දැනුවත් කරා වූ කර්ම කාරණාවක් වසංගත තත්ත්වයක් ලෝක ජනතාවට ඇතිවෙනා වූ විනාශකාරී තත්ත්වයක් අනිවාර්යෙන්ම ඔබට දැනුවත් කරන්නට නැවත වතාවක් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානයේ බැමිලා මේ කරුණු කාරණා ප්‍රකාශ කරාට විශේෂයෙන්ම ඇත්තටම මම අර කලින් කිව්වා වගේ ලංකාවට ඉතාමත් හොඳ ස්ථානයක් සම්විස්ථානයක් කේන්ද්‍ර ස්ථානයක් අනාවැකි පද කිරීම තුරදී ඔබතුමිය මේ වෙලාවේදී අත්පත් කර දුන්නා හිමි කර දීලා තියෙනවා සාක්ෂි සහිතව අපි කතා කරන්නේ මෙහි බොහෝ කරුණු කාරණා ඔබට තිරයේ දිස් වෙන්න අපි ඉඩ සැලැස්සුවා
ඒතකම ඔබතුමියට බොහොමත්ම ස්තුතියි අද දවසේදී. ඔව් මට යමක් කියන්න තියෙනවා විශේෂයෙන්ම මං කියපු දෙයක් ගැන නැවතත් මතක් කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා මේ මොහොතේදී. මම මීට ප්‍රථම අනාවකියක් වශයෙන් කියලා තියෙනවා යුරෝපීය ආර්ථිකය කඩාවැටෙනවා කියලා. ලෝකයේම ආර්ථිකය කඩාවැටෙන බව කියලා තියෙනවා. ඒ දේ දැන් ඇත්තටම සක්සුදත්සේ පැහැදිලිව තියෙනවා, පැහැදිලිව දකින්න තියෙනවා. ඉදිරියේදී මීට වැඩි අර්බුදකාරී තත්ත්වයක් අපගේ ආර්ථිකයට සිද්ධ වෙන බව මේ වෙලාවේ මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. අද දවසේදී වැඩසටහන නිමා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් පැහැදිලිව මේ පවසන අනාවැකි සම්බන්ධයෙන් ඔබට හැකියාව තියෙනවා අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න මේවා සත්‍ය වෙන ප්‍රවණතාවය කොතරම්ද කියලා බලන්නට. අද දවසේදීත් රාවණ ක්‍රියේෂන් වැඩසටහන් පටිගත කිරීමේ මැදිරියට පැමිණි ගංගා සුදර්ශිනි මෑණියනි ඔබතුමියට බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. තෙරුවන් සරණයි.